උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න. අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල දිවයිනටම බලපැවැත් වූ ඇඳිරි නීතිය අද සිට ඉවතට මුඛාවරණ පැළඳීම අනිවාර්යයි ලොව පුරා කොවිඩ් ආසාදිතීන් ගණන කෝටිය ඉක්මවයි ආන්දෝලනාත්මක MCC ගිවිසුමේ අවසන් වාර්තාව ජනතාවට කියවීමට වෙබ් අඩවි 3ක් වෙත නිකුත් කෙරේ දේශපාලන කාරණා ගැන පමණක් අවධානය යොමු කරන්න අගමැතිගෙන් ප්‍රකාශයක් කරුණාගේ ප්‍රකාශයට රජය ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද සජිත් ප්‍රශ්න කරයි ලෝක මුස්ලිම් ලීග් සංවිධානයෙන් මුදල්ගත් බවට පළවන වාර්තා අසත්‍යයි හිටපු ජනපති මෛත්‍රී අවධාරණය කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් एमसीसी गिवसम पिलिबंद समालोचना कमिटुवे अवसान वार्ताव वेब्बडवे तुनक्कोसे महजनतावट कियवीम संदहा निकुत कर तिबेनवा සහශෘක අභියෝග සමායතන ව්‍යාපෘතිය හේවත් ආන්දෝලනාත්මක MCC ගිවිසුම පිළිබඳව සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව මෙම වෙබ් අඩවිය ඔස්සේ මහජනතාවට අද සිට කියවීමට අවස්ථාව හිමිවන බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. ඒ අනුව www.president.gov.lk යන වෙබ් අඩවියෙන් සහ www.presidentsoffice.lk යන වෙබ් අඩවියෙන් මෙන්ම www.pmdnews.lk යන වෙබ් අඩවිය ඔස්සේ මෙම MCC ගිවිසුම පිළිබඳව සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව ජනතාවට කියවීමට හැකියාව ලැබෙනවා. MCC ව්‍යාපෘතිය සමාලෝචනය කොට වාර්තාවක් ඉදිරිපත් කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය ජනවාරි මස පළවෙනිදා සිට සිව්පුත් කළ කමිටුවක් ස්ථාපනය කළ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික මහාචාර්ය ලලිත සිරි ගුණරුවන් මහතා කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. එමෙන්ම ප්‍රවහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය DS ජයවීර ජනාධිපති නීතිඥ නිහල් ජයවර්ධන සහ වර්ලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන මහත්වරුන් මෙම කමිටුවේ සෙසු සමාජිකින් ලෙස නම් කර තිබුණා. කමිටුවේ අවසන් වාර්තාව පසුගිය ජුනි මාස 25 වන දින මහාචාර්ය ලලිත සිරි ගුණරුවන් මහතා විසින් ජනාධිපතිවරයා වෙත බහර දෙනු ලැබුව අතර කමිටු වාර්තාවේ අන්තර්ගතය මහජනතාවට දැන ගැනීමට හැකිවනු පිණිස ප්‍රසිද්ධ කරන ලෙසද ජනාධිපතිවරයා තම ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබුණා. ඒ අනුවයි මෙලෙස MCC ගිවිසුමේ අවසන් වාර්තාව වෙබ් අඩවි 3ක් වෙත නිකුත් කර තිබෙන්නේ. දෙවන පුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද සිට සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. රට තුල පවතින වසංගත තත්ත්වයේ හේතුවෙන් ජනතාව නිවෙස් තුල රඳවා තැබීමට රජය විසින් පොලිස් ඇඳිරි නීතිය මාර්තු 20වනදා සිට ක්‍රියාත්මක කළ අතර අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ ලබා ගැනීම වෙනුවෙන් කඩින් කඩ ඇඳිරි නීතිය ලිහිල් කරමින් ජනතාවට සහන කාලයක්ද ලබා දුන්නා. එතෙන් පටන් මාස 3කට අධික කාලයක් ඇඳිරි නීතිය කඩින් කඩ ඉවත් කරමින් මෙරට තුල ක්‍රියාත්මක කෙරුණා. අවසන් වරට ඇඳිරි නීතිය යාවත්කාලීන කරමින් රාත්‍රී 12 සිට අලුයම 4 දක්වා පමණක් ජුනි මාස 13 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දිනපතා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ අතර එය ඊයේ දිනද ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුණා. මේ අතර අද දින ඇඳිරි නීතිය පිළිබඳව නවතම නිවේදනයක් නිකුත් කරමින් මෙතෙක් කල මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 4 දක්වා දිනපතා ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය සමස්ත දිවයිනටම ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. ඒ අනුව අද සිට මෙතෙක් මෙරට තුර ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන අතර වෛරස පාලනය සඳහා එදිනදා ජන ජීවිතයේදීත් කොරෝනා සෞඛ්‍ය නිර්දේශ පෙර අයුරින්ම ක්‍රියාත්මක කරන ලෙසත් එසේ කටයුතු නොකළහොත් නිරෝධායන නීතිය යටතේ දඬුවම් පනවන බවත් පොලිස්
විසය ප්‍රකාශ කළා. මේ අතර කඩින් කඩ ඇඳිරි නීතිය පැවති මාස 3කට අධික කාල සීමාව තුළ සමස්ත පුද්ගලයන් 72,284ක් ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් බහරයටගත් සමස්ත රත වාහන සංඛ්‍යාව 20,681ක් එමෙන්ම 31,376 දෙනෙකුට ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් නඩු පවරා 14,562 දෙනෙකුට දඬුවම් පමුණුවා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය ප්‍රකාශ කළේ. පසුගිය දා මුස්ලිම් ලීගයේ නම් සංවිධානයේ ශ්‍රී ලංකාවට ලබා දුන් බව පවසන අමරිකානු ඩොලර් මිලියන 5ක මුදල පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ලෝක මුස්ලිම් ලීගයේ නම් වූ සංවිධානයේ විසින් 2019 ජූනි මාස 30 වන දින ශ්‍රී ලංකාව තුල සමුළුවක් පවත්වා එහිදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සඳහා ලබා දීමට අමරිකානු ඩොලර් මිලියන 5ක මුදලක් ආධාර වශයෙන් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිරිනමා ඇති බවට පවසමින් මාධ්‍ය වාර්තා කිහිපයක් පළ වී තිබුණා. එම වාර්තාවලට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම සමුළුවට සහභාගී වූයේ එවක ජනාධිපතිවරයා ලෙස ප්‍රධාන ආරාධිතා මුත්තා වශයෙන් පමණක් බවයි. කෙසේ වෙතත් මෙම මුදල් සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක කරුණු හේතුවෙන් එවක බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාව සිටි AJM මුසම්මිල් මහතාගේ මාර්ගයෙන් එම සංවිධානයේ මහලේකම්වරයාගෙන් කළ විමසීමකදී ඔවුන් පිළිතුරු ලිපියක් මගින් ප්‍රකාශ කර ඇත්තේ නිසි පරිදි තොරතුරු තවමත් ලබා නොදීම නිසා මෙම මුදල් ශ්‍රී ලංකාවට ලබා දී නොමැති බවයි. එම සංවිධානයේ ප්‍රධානී කිරීමට බලාපොරොත්තු වූ මුදල් පරිත්‍යාගය තවමත් ශ්‍රී ලංකා රාජ්‍යයට පුණ්‍ය ආයතනයකට හෝ වෙනත් පාර්ශවයකට ප්‍රධානය කර නොමැති අතර වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කොට සහ ආගමික කටයුතු අමාත්‍යවරයා සමග ඍජු සම්බන්ධයක් යටතේ එම මුදල් පරිත්‍යාගයන් ලබා දීමට කටයුතු කරන බවද ලෝක මුස්ලිම් ලීගයේ නම් වූ සංවිධානය විසින් ප්‍රකාශ කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍යංශය පවසනවා. එනුව පසුගිය දින කිහිපෙම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම මෙම මුදල් හිටපු ජනාධිපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රදානය කළ බව හුවා දක්වමින් ගෙන ගිය ප්‍රවෘත්ති මුළුමනින්ම අසත්‍ය බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍යංශයේ එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. බිහිසුණු අපරාධ වැළැක්වීමට දැඩි නීති ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්තු තෙන්නකෝන් මහතා පවසනවා. එය අද පෙරවරුවේ කොළඹ හුළුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවති වැඩසටහනකට එක් වෙමින් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වී සිටින පුද්ගලයන් ඉන් බුදවාගෙන සමාජයට වැඩදායි ලෙස ජීවත් වීමට සහ හොඳ රැකියා අවස්ථා උදා කර දීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ආරම්භ කර ඇති යෝන් පිබිදුම වැඩසටහනේ සමාරම්භක උත්සවය අද කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. මම නියෝජ්‍ය පොලිස්පතිතුමාගෙන් ඉල්ලන්නේ මේ රටේ ආගමික සිද්ධාස්ථාන කේන්ද්‍ර කරගෙන මේ වැඩපිළිවෙළවල් කරන්න. ඔබතුමාලාට ඊට වඩා දැනක් නැහැ. පන්සලේ පණමණුව බොහෝ වෙලාවට පාවිච්චි වෙන්නේ පොය දවසේ. මේ පන්සල තුල ආරාමික පරිසරය තුල මේ ඇත්තන් සිස්සතන් හදන්න හොඳම පරිසරය. ඒ තුල මේ ඇත්තන් වඩා කලදායි පුරුපුර ගැසියන් හැටියට පත්තිරීමේ වැඩසටහන් දියත් කරන්න පන්සල් උදව් කරයි. ඒ වගේම පල්ලි කෝවිල් මද්‍රව්‍ය ව්‍යාපාරම් වලට ගේක ප්‍රදේශ වෙන් කරගෙන ඒ ප්‍රදේශ වල ආධිපත්‍ය පතුරවගෙන මද්‍රව්‍ය ව්‍යාපාරයෙන් අපේ හාමුදුරනේ කෝටි ගණන් මුදල් උපයමින් ඒ වෛරයන් පිළිපැසීම සඳහා එකිනෙක කල්ලි පසුපස ලුහුමන් දිවි එකිනෙකා මරා ගැනීම තමයි මේ සංවිධානාත්මක අපරාධ කල්ලි වල ක්‍රියාමාර්ගය වෙලා තියෙන්නේ. අවිශ්වාසය දිනවා මේ කල්ලි කණ්ඩායම් වල වෛරයේ ප්‍රතිඵලයක් වශයෙන් ඊළඟට මරණ්ඩින මිනිසුන් වෙලා ඉස්තු මරණ්ඩින පාපතරයන් කියලා ඉස්තු තමයි ආවා. අපි විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තියෙනවා නැවත වතාවක් මේ කොළඹ රටේ අදාසන ප්‍රදේශවල මෙවැනි බිහිසුණු අපරාධ සිදුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය කරන නීතිය ඉදා තදින් ක්‍රියාත්මක කරනවා. මද්‍රව්‍ය කල්ලිවල මේ පෝෂණය කරන ආදායම් මාර්ග සහ මුලින්ම විනාශ කර දමනවා. මිරිහාන පොලිස් වසන හෙරොයින් ග්‍රෑම් 9ක් ළඟ තියන් සිටු මද්‍රව්‍ය කාර්යයේ මුදල් පෙර කරන ගිණුමක් පරීක්ෂා කරලා බලද්දී ලක්ෂ 4900ක් මිරිහාන 490ක් 2008 දෙසැම්බර් මාසයේ ඉඳලා මේ කාලේ දක්වා ඒ ගිණුමටම වුණා පෙරවිලාදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ තවත් බැංකු ගිණුමක්
මේවාගේම මත්ද්‍රව්‍ය වලින් බැරගත් මුදල් ප්‍රමාණය මිලියන 120යි. තාම සොයාගත්තේ ගිණුම් දෙකක් පමණයි. මේ ගිණුම් වල බැරගත් මුදල් ප්‍රමාණය අනුව අපේ හාමුදුරනේ මේ රටේ මිනිස්සු හරි හම්බ කරන මුදල්, මේ රටේ අහිංසක කුලී වැඩ කරන මිනිස්සු උපයන මුදල් සිය දහස් ගණනින් පූජා කරන්නේ මත්ද්‍රව්‍ය ව්‍යාපාර කෙනෙක් කියලා කීතා පැහැදිලිව පේනවා. මේ වැඩ පිළිවෙල අපිට ක්‍රියාත්මක කර ගන්න පුළුවන් වුණොත් තව අවුරුදු 40කින් නැත්තම් 20කින් 30කින් මේ සංවිධානාත්මක අපරාධ කල්ලි එකතු වෙලා මරා ගන්න එක මේ සමාජයේ මිනිස්සු විනාශ කරන මත්ද්‍රව්‍ය ව්‍යාපාරම් කරන එක අපි නවත්තන්නට උපාය මාර්ග වශයෙන් අපි හඳුන ගමන් කරන්න ඕනේ. අපි අධිකරණ ජනාධිපතිතුමාගේ දැක්ම අනුව නීතිය ලෙස ක්‍රියාත්මක කරන්න. අපරාධ කල්ලි කණ්ඩායම සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ක්‍රියා කරන අතරම සමාජයේද මෙවැනි නිසිමක පෙන්වීමක් කරන්න පිළිවෙලක අවශ්‍යතාවය ඉතා තදින් තියෙනවා. එළඹෙන මහමැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අගෝස්තු 6 වෙනිදා මධ්‍යම රාත්‍රියට පෙර ප්‍රකාශයටපත් කිරීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එළඹෙන මහමැතිවරණයට අදාළව දිස්ත්‍රික්ක 18ක් සඳහා ඡන්ද පත්‍රිකා මෙවැනි විට මුද්‍රණය කර අවසන් බව රජී මුද්‍රණාලය පවසනවා. සෙසු දිස්ත්‍රික්ක 4 වන කොළඹ, ගම්පහ, කළුතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් වුවද ඒවා නිම කිරීමේ කටයුතු පවතින බැවින් මැතිවරණ කොමිසමට බහර දීම ඉදිරි සතිය තුල සිදු කරන බවයි රජී මුද්‍රණාලය අධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය අපකල විමසීමකදී සඳහන් කළේ. මේ අතර මහමැතිවරණයට අදාළව පසුගිය දින කිහිපය තුල පෙරහුරු ඡන්ද විමසීම් සහ පෙරහුරු ඡන්ද ගණන් කිරීම කටයුතු සිදු කෙරුණා. ඒ COVID-19 වසංගතයේ හේතුවෙන් සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව මහමැතිවරණයේ පැවැත්වීම සඳහායි. ඒ අනුව පෙරහුරු වලින් ලද අධ්‍යක්ීම් සාකච්ඡා කිරීම සඳහා අද පෙරවරුවේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. මෙම සාකච්ඡාව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර මේ සඳහා දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මැතිවරණ රාජකාරී වලට සම්බන්ධ නිලධාරීන් එක්ව සිටියා. අපට තියෙන ප්‍රශ්නය නියෝජිතව මෙපමණ ප්‍රමාණයක් ගන්න පුළුවන් ඡාලා තියාගන්නේ කොහමද? ගණන් කිරීමේදී මීටරයක දුර තියාගෙන ගණන් කරන්න තරම් ඡාලා සොයාගන්නේ කොහමද? ඒ කරුණු තමයි සාකච්ඡා කරේ. දැන් අපි මූලිකම කරුණ අපිට කියන්න පුළුවන් පස්වෙනිදා ඡන්දේ තියලා අපි 6 වෙනිදා ගණන් කිරීම දිගටම කරගෙන යනවා. අපි මුලින් හිතාගෙන හිටියේ තව දවසකට යනවාද කියලා. නමුත් අපි එහෙම අපිට පෙරවරුෙන් පෙනී ගියා 6 වෙනිදායින්ම ඉවර කරගන්න පුළුවන් කියලා. හැබැයි අපිට මනාප ප්‍රතිඵල දෙන්න වැඩිපුර වෙලාවක් යයි. පස්වෙනිදා උදේ 8ට පටන් ගන්නවා. ඒකෙන් පක්ෂ ප්‍රතිඵලය ස්වාධීන කණ්ඩායම් සහ පක්ෂ ලබාගත් ඡන්ද ප්‍රතිඵලය අපි බලාපොරොත්තු වෙනවා 6 වෙනිදා රාත්‍රී 10ට පෙර මුළු ලංකාවේම ප්‍රතිඵලය අපිට කියන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අධික වර්චාව හෝ වෙනත් ප්‍රශ්නයක් ඇති නොවුනොත් අපේක්ෂකයන්ට ඉස්සෙල්ලම තියෙන කරුණ තමයි තමන්ගේ ගමෙන් ගමට තමන් තරඟ කරන පක්ෂයෝ ස්වාධීන කණ්ඩායමේ නමයි ලකුණයි ප්‍රසිද්ධ කරන්න පුළුවන්. ඡන්ද පොළවල් 14 දහස් තියෙනවා 14 දායම කටවුක් ගහලා ඒක ප්‍රසිද්ධ කරන්න පුළුවන් කාර්යාලවල. ඊට පස්සේ තමන් දිනන්න බලාපොරොත්තු වෙනවා නම් තමන් ඉන්න සහායකයෝ ලවා හැම ගෙයින් ගෙදරටම තමන්ගේ අංකය බෙදන්න පුළුවන්. දේශපාලනික වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් පමණක් අවධානය යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එය අද මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් 2015 යහපාලන ආණ්ඩුවට ආවට පස්සේ හතුරු හමුදාවක් විසින් ලංකාව ආක්‍රමණය කරලා බලය අල්ලගත් වගේ තත්ත්වයක් තමයි ඇති. රට බෙදීමට විරුද්ධ මුළු ජාතිකවාදී කඳවුරටම ඒගොල්ලෝ පහර දුන්නා. මේ සේරමගලේ මේ රටේ ජාතිකවාදී කඳවුර සා මුලින්ම විනාශ කරලා අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරලා රට බෙදලා ඉවරයක් කරා. යුද්ධේ කරන්න බැරි වුණුදී මේ විදිය දේශපාලන මෙහෙයුම් වලින් කරන්න හැදුවා. 2019 නොවැම්බර් මාසේ අපි ජනාධිපතිවරණයෙන් දිනපු නිසා ඒ සැලසුම අවසානය දක්වා ක්‍රියාත්මක කරන්න බැරි වුණා. නමුත් ජාත්‍යන්තර හා දේශීය කුමන්ත්‍රණ කාර්යෝ තවම වැඩේ අතහැරලා නැහැ. මම මහ ජනතාවෙන් කරන ඉල්ලීම තමයි දේශපාලන කාරණාවලදී හැම වෙලාවෙම ලොකු චිත්‍රය සියේ තබා ගන්න කියලා. අපි රටක් හැටියට මුහුණ දීලා තියෙන තර්ජනීය හැටියට දේශපාලනික වශයෙන් වැදගත් කාරණා මොනවද? නොවැදගත් කාරණා මොනවද කියලා තේරුම් බේරුම් කරගන්න බැරි වුණොත් අපි විනාශ වෙනවා. 2019 නොවැම්බර් මාසේ කෝටාබේ රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට ආවට පස්සේ අපිට මුහුණ දෙන්න වුණු ලොකුම ප්‍රශ්නේ තමයි COVID-19 අසංගතය.
අන්නේ ඒ ලොකු ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දුන්නද කියන එකයි මෙතන වැදගත් වෙන්නේ මම පැහැදිලිවම කියනවා කොයි 19 පාලනය අතින් ලෝකයේ ඉදිරියමින් රටක් අපි නව ශ්‍රී ලාංකේය බවයි ඉන්නේ අපිට වඩා පිටපස්සේ කරුණා අම්මන් විසින් පසුගියදා සිදු කළ ප්‍රකාශයට රජයක් ලෙස ගණ්ඩා නීතිමය ක්‍රියාමාර්ග කුමක් දැන්න පිළිබඳව සමගී ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටිනවා. එය අද අවිස්සාවේල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් සමගී ජනබල වේගයේ අවිස්සාවේල තරුණ බලමණ්ඩල රැස්වීම අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ සමගී ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කරුණා කියන හිටපු කොටි ත්‍රස්තවාදියා පොහොට්ටුවක් සමග දේශපාලන සම්ධානයක සිටින උද්ගලයා ඉතාමත්ම බරපතල ප්‍රකාශයක් අහුගේ දවසක කරා. ඔහු කියනවා කොරෝනාවටත් වැඩිය ඔහු භයානකයි කියලා. ඒක සනාථ කරන්නට ඔහු කියනවා එක දවසක හමුදාවේ 3000ක් ඝාතනය කරයි කියලා. ඔහු ඒක ප්‍රකාශ කරන්නේ මහා වීරයෙක් හැටියට. එතකොට හමුදාවේ 3000ක් ඝාතනය කරපු මේ මහා වීරයා අද අත්වැල් බැඳගෙන සිටින්නේ වෙන කවුරුත් එක්ක නෙවෙයි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය අපේක්ෂකවරයා නියෝජනය කරන පොහොට්ටුවත් සමග. දැන් බලන්න අද මේ දේශපාලන ශේෂ්ත්‍රයේ සිදුවෙන මේ කතිකාව. දැන් මම අහන්න කැමති හමුදාවේ 3000ක් මැරුවයි කියලා පාපොච්චාරණය කරපු කරුණාට ගන්න නීතිමය ක්‍රියාමාර්ගය මොකක්ද? එහෙව් දෙයක් ප්‍රකාශ කරලා කරුණාට පුළුවන් ද ඇඟ බේරගෙන ඉන්න. පොහොට්ටුවෙන් මම අහන්නට කැමති ඉදිරියට පොහොට්ටුව කරුණත් සමග ඒකාබද්ධව ආණ්ඩුවේ තනතුරු ලබා දෙන්නට උත්සාහයක් දරනවා. අපි හැමෝම දන්නවා ආණ්ඩුවක් එන්නේ නැහැ. අනිවාර්යෙන්ම අපි ජයග්‍රහණය කරනවා. දැන් මෙදා පාර මොකද්ද? හමුදාවේ 3000ක් මරපු කරුණත් එක්ක තියෙන ඩීල් එක. එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද සිරිකුත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු හා සම්බන්ධ රැලි මාලාව අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ආරම්භ වුණා. ඒ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ප්‍රචාරක රැලි 160ක් ඇමතීම සිදු කෙරුණා. පාර්ලිමේන්තු ඡන්දය සාමාන්‍ය මැතිවරණ ව්‍යාපාරයක් නොවේ. මෙය ගෙදර ආර්ථිකය ආරක්ෂා කරන ව්‍යාපාරය කියලා මම කියන්න කැමතියි. මේ පක්ෂයක් ගැනවත් පුද්ගලයෙක් ගැනවත් පිළිබඳ නොවේ. අපේ ආර්ථිකය ආරක්ෂා කර ඔබේ අනාගතය තහවුරු කරන්නට පුළුවන් පක්ෂයට තමයි කණ්ඩායමට තමයි අපි මේ සහයෝගය දෙන්න තියෙන්නේ වරම දෙන්න තියෙන්නේ. අද දැනටම රැකියා ලක්ෂ ගණන් නැති වෙලා තියෙනවා. හැම එක්කෙනාගේම ආදායම අඩු වෙලා තියෙනවා. බඩු මිල වැඩි වෙනවා. ත්‍රිවිල එක කරත් ආදායමක් නැහැ. සිල්ලර කඩේ අලවිය බැහැලා. ඇඟලුම් කර්මාන්ත ශාලාව ඒ වගේම වහලා. මම අහන්නේ මේ වගේ තව මාස 6ක් ජීවත් වෙන්න පුළුවන්ද කියලා හිතලා බලන්න. මේ ආණ්ඩුව අසාර්ථකයි. මේ රට වර්තමානයේදී මුහුණ දී ඇති විශාලම අර්බුදයට පොහොට්ටුවේ ආණ්ඩුවෙන් කිසිම විසඳුමක් දීලා නැහැ කියලා මම මේ අවස්ථාවේදී කියන්න පුළුවන්. එහෙම විසඳුම් දෙන්න පුළුවන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. වත්මන් රජ ඉදිරි මහමැතිවරණයෙන් නිසක ජයක් ලබා ගන්නා බව හිටපු රාජ්‍ය මාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒකාන්තර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අපිට මේ මැතිවරණය ජයග්‍රහණය කරන සැකයක් නැහැ. දැන් එක්සත් ජාතික පක්ෂය ඒ වගේම ටෙලිෆෝන් එක දැන් මේ රටේ විපක්ෂයක් හැටියට කුලල් කා ගන්න පක්ෂයක් බවට පත් වෙලා. දැන් බලන්න පොහොට්ටුවට 2018 පෙබරවාරි 10 කතර ගැහුවා පළවෙනි කතරින්ම පොහොට්ටුව දිනුම් පළාත් පාලන ආයතන 185. දෙවනි කතර ගැහුවා පොහොට්ටුවට 2019 නොවැම්බර් 16 ගෝඨාභය මහත්තයා 169ක් අරන් ඉහළින්ම දිනුම් අගෝස්තු මාසේ 5 වෙනිදාට පොහොට්ටුවට කතර ගහලා පාර්ලිමේන්තු බලය 3/2ක බලයකුත් පොහොට්ටුව අනිවාර්යයෙන්ම ලබා ගන්න. ඒ නිසා අපි බොහොම පැහැදිලිව මතක් කරන්න ඕන මේ කියන අයියලට මේ කියන උන්නහලට කිසිම වැඩපිළිවළක් නැහැ. වත්මන් ආණ්ඩුවට 3/2ක බලයක් අවශ්‍ය වී ඇත්තේ එම්සීසී ගිවිසුම අත්සන් කිරීමට සහ ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
පොහොට්ටුවේ කට්ටිය මේ තුනෙන් දෙකක් අවශ්‍යයි කියලා ලොකුවට කියාගෙන යන්නේ මේ ඇත්තට මිනිසුන්ට ආදරේ හින්දා නෙවෙයි. ඇත්තටම මිනිසුන්ට සහන සලසන්නම් තුනෙන් දෙක අවශ්‍යත් නැහැ. සරල බහුතරයක් තිබ්බම හොඳටම ඇතිනේ. මේගොල්ලෝ මේ තුනෙන් දෙක ඉල්ලන්නේ දැන් හොයාගෙන තියනවා දැන් තියෙන ආරංචි හැටියට MCC ගිවිසුම් ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍යයි. පේනවනේ දැන් ලස්සනයි නේද එන පාර. මේ තුනෙන් දෙක ඉල්ලන්නේ වෙන මොකටවත් නෙවෙයි පළවෙනි එක MCC ගිවිසුම අත්සන් කිරීම සඳහා ගන්න තුනෙන් දෙක අවශ්‍යයි. දෙවෙනි එක විවස්ථා වෙනස් කිරීම සඳහා ගන්න තුනෙන් දෙක අවශ්‍යයි. මේ දෙකෙන් එකක්වත් රටේ ජනතාවට යහපතක් වෙනව නෙවෙයි. මම ඉතාමත් වගකීමෙන් කියනවා තුනෙන් දෙක නැත්තම් UMP එක ලෑස්ති වෙලා ඉන්නවා මේ පොහොට්ටුවත් එක්ක එක්කහුවලා තුනෙන් දෙකට සහයෝගය දෙන්න. ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්. මෙතන කිසිම ඡන්දයක් කැඩෙන්නේ නැහැ. මෙතන 100ට 100ක් ඒ ඡන්දෙ මෙතන තියෙන්නේ. අපට පාන දුරෙන් ලැබිච්ච 35000 අපි රැකගන්න ඕන. ඒ වගේම අපෙන් ගිලිහිලා ගිය 11000ක් තියෙනවා. ඒක දිනා ගන්න කටයුතු කරන්න ඕන. අඩුම ගානේ අපි ඡන්ද 300ක් සහතික කරගන්න ඕන. එහෙම වුණාම අපේ ඡන්දේ ආරක්ෂා වෙනවා මේ පාන දුරේ. දැනුගත් පුද්ගලයන් දේශපාලනයට පැමිණිය යුතුයි. ඒ වගේම දූෂණයට වංචාවට එරෙහිව සිටින වෘත්තිකයන්ට අවස්ථාව ලබා දිය යුතුයි කියන අදහසේ අද මේ රටේ ජනතාව පොදු යවිලා තිනවා. අපිට 3/2ක පාර්ලිමේන්තු බලයක් മന്ത്രി දුර 150ක් ලබා ගැනීමට තාම හොඳ අවස්ථාවක් තියෙනවා. දැන් මේ පාර මැතිවරණ නීතියේ ගාමත හොඳම ක්‍රියාත්මක වෙනවා. දැන් මම ගෙදරත් ඉස්සරහා ගහලා තිබ්බ කටවු දැන් ඒවත් ගලවන්න කියලා. එතකොට පෝස්ව ගහන්නත් බෑ. එතකොට ඇනවුන්ස් කරන්නත් බෑ. රැස්වීම් දියන්නත් බෑ. දැන් ගෙදරකින් අර හොරෙක් කියලා බඩුවක් හොරගම් කරනවා වගේ තමයි අංක කියා ගන්න වෙන්නේ. එහෙම විදියක් නැහැ නේද? මේ පාර්ලිමේන්තුවේ ඉඳන් මන්ත්‍රීවරු 4 දෙනෙක් පහුගිය අවුරුදු 5ේ මුළු අවුරුදු 5ටම එක දවසක්වත් එක පැයක්වත් එක විනාඩියක්වත් වචනයක්වත් කියලා නැති යසයි. ඒගොල්ලෝ කටහරලා දෙන පාර්ලිමේන්තුවේ කන්න විතරයි කැන්ටිමේ. තව ඉන්න 8 දෙනෙක්ද කොහෙද? මුළු අවුරුදු 5ටම එක දවසයි කතා කරලා තියෙන්නේ. ඒකනොත් 4 දවස් ඡන්දිල්න. අපි මේ රටේ ජනතාවට කියන්න කැමති කළු පාට හෝ නිල් පාට හෝ පාට කෝට් එකක් ඇඳලා ටයි එකක් දාලා එහෙම නැත්නම් ලස්සන සාරියක් ඇඳපු පළියට එහෙම නැත්නම් යම්කිසි විශ්වවිද්‍යාලයකින් උපාධියක් තිබ්බ පළියට ආචාර්ය උපාධියක් තිබ්බ පළියට උගතෙක් කියලා ඔවුන්ව පාර්ලිමේන්තු යැවීමේ උගුලට ඔබ අහුසු වෙන්න එපා. පාර්ලිමේන්තුවට උගතුන් බුද්ධිමතුන් ගිය පළියට මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ජනතා හදගැස්ම දන්න නායකයන් පාර්ලිමේන්තුව තුල සිටිය යුතුයි. දැන් යම් කිසි කෙනෙක් ඝාතනය කරා නම් ඒ ඝාතනය ඔහු විසින් පිළිගත්තා නම් අධිකරණයකින් නම් දඬුවම් ලැබෙනවා. නමුත් දැන් මොහු කියනවා 2001 දවසේ ඝාතනය කරා කියලා. එහෙනම් ඒ ඝාතකයා සම්පූර්ණයෙන්ම හෙළිලා ඉවරයි. ඔහු විසින්ම පාපච්චාරණය කරා. මේ පිළිගත්ත නිසා අනිවාර්යයෙන්ම මොහුට විරුද්ධව අධිකරණයේ දඬුවම් පැමිණීම සඳහා කටයුතු කරන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම අපි අගෝස්තු මාසේ 6 වෙනිදා පිරිනොත් රජයේදී අනිවාර්යයෙන්ම අපි ජනතාවට කියනවා කරුණා අම්මාට විරුද්ධව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න. සජාති පක්ෂ ආණ්ඩු බලය ඉල්ලන්නේ ආණ්ඩු බලය දෙනවද නැද්ද කියන එක ජනතාවගේ කාරණයක් අපි හිතනවා අනිවාර්යෙන් බලය ලැබෙයි කියලා හැබැයි පාර්ලිමේන්තුවේ බහුතර මතයක් එක්සජාති පක්ෂ නියෝජනය කරනවා ඒ අවස්ථාව ලැබුණාන් පස්සේ වර්තමාන ආණ්ඩුවට කිසිම සහයෝගයක් සජාති පක්ෂ විසින් දෙන්නේ නැහැ ඒක හරි පැහැදිලි අගෝස්තු 5 පාර්ලිමේන්තු මතිවරණයේදී නොහිතූ ජයග්‍රහණයක් එක්සජාති පක්ෂ විසින් අත් කර ගන්නවා නොවැම්බර් මාසේ 16 වෙනිදා 69 ලක්ෂයක් ඡන්ද පොළට ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළා. අගෝස්තු 5 වෙනිදා මේ රටේ තවත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට නියමිතයි. මේ පාර්ලිමේන්තු මැතිවරණය මීට මාස 7කට පෙර මේ රටේ පැවැත්විච්ච ජනාධිපති මැතිවරණය මෙන්ම තීරණාත්මකයි. සමගිය ජන බලය හරි මග රොද බැඳුණා පොට්ටුවේ සතර පෙති එකිනෙක බිම වැටුණා වැඩබැරි ආණ්ඩුව පස්වෙනි දට පන්නා දිනව මුදුර කතනේ ජන ජය බල ගන්නා දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටි කලාවේවි අලිරංචුවේ ජීවත් වන කෙනරක් හක්කපටස් ආහාරයට ගැනීමෙන් බරපතල තුවාල ලබා තිබෙනවා. කෙනරට ප්‍රතිකාර ලබා දීම සඳහා අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් පසුගියදා කටයුතු කළා. වයස වෘද 25ක් පමණ වන කෙනරට පැටවෙක් සිටින අතර එම පැටවා කලාවේව ජාතික උද්‍යානයේ අලිරංචුවට එක් වෙති අතර තුවාල ලැබීමෙන් ආහාර සහ ජලය ලබා ගැනීමට නොහැකිව කෙනර ශාරීරික වශයෙන් ඉතා දුර්වල වී ඇති බවයි වනජීවී නිලධාරීන් කාශකලේ වවුනියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට අද දහවල් රියනතුරක් සිදුව තිබෙනවා. අනතුරට ලක්ව ඇත්තේ වවුනියාවේ සිට අනුරාධපුර දෙසට මසුන් ප්‍රවාහනය කළ කුඩා කැබ්‍රතයක් සහ පාපෙඩියක් බව අප වාර්තාකරු සඳහන් කළා.
රාගම වල්පොල විහාරයේ 92 වරටත් පවත්වනු ලැබූ ඓතිහාසික පොසොන් මහා පෙරහර රට තුල පවතින කොරෝනා නීති රීතිවලට අනුව පසුගියදා වීථි සංචාරය කරනු ලැබුවා. දෙවෙනි වරටත් පවත්වනු ලබන රාගම් වල්පල ඓතිහාසික පොසොන් මහා පෙරහැර මේ වසරේදී නිරෝධායන නීති රීතිවලට අනුව ඉතාමත්ම චාම්මන්දමින් සිද්ධ කිරීම සඳහා වෛද්‍ය සහ ආරක්ෂක අංශවල අවවාද අනුශාසනාවලට අනුව නිරෝධායන නීති රීති අනුව අපේ පෙරහැරටත් ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.